වඩාත් අවංකව දෙයක් කිව්වොත් එම ලංකාවේ හැදිලා තියෙන බොදු බැතිගී අතරින් සැලකීතු තරම් බුදුගෙත් බැතිගීත තියෙනවා. සැබෑ ලෙස අවංක ලෙස මේ වෙලාවේ බෞද්ධයෙකු ලෙස දැනීම හැඟෙන දැනීම හැඟීම නිරූපණය නොවන ඒවා. එකන්නේ බෞද්ධ ගීයක් හරි ආගමේ ඒ දර්ශනය මුල් කරගත්ත ගීයක ඒ දර්ශනයේ වටිනාකම් ටික වචනවල සංගීතයේ එහෙම නැත්නම් ගායනය තුළ තියෙන්න ඕනේ. ඉතින් එහෙම ගීත ඉතාම අඩුයි, ඉතාම කලාතුරකින් තමයි ඇත්තටම බෞද්ධ දර්ශනය මුල් කරගත්ත විශ්වාසයන් තියෙන එතනින් හැදිච්ච එතන පදනම් වෙච්ච නමුත් ඊට එහා ගිය අද වෙද්දි ලෝකය දර්ශනයන් විද්‍යාවන් දැනුම් පද්ධති ගණනාවකින් හැඳුම් පැහැදුම්ලත් ලෝකයක්. ඉතින් අද වෙද්දි දේශපාලනය ගැන කතා කරද්දී දේශපාලන විද්‍යාවක් තියෙනවා, දර්ශනයක් දියුණු වෙලා තියෙනවා, දාර්ශනිකයෝ බිහි වෙලා තියෙනවා, විද්‍යාව විද්‍යාත්මක දැනුමක් තියෙනවා, ගණිතමය දැනුමක් තියෙනවා, තාක්ෂණයත් එක්ක තාක්ෂණික දැනුමක් තියෙනවා. ඉතින් දැනුම් පද්ධති ගොඩක් තියෙන නූතන ලෝකයක විශ්වාසයන් මුහු වෙච්ච ඒ අතරෙම අපි අර බෞද්ධ මූලයන්ගෙන් සමන්විත ඒ විශ්වාසයක් තියෙන කෙනෙකුට වෛරය, ක්‍රෝධය, ගැටුම් ප්‍රතික්ෂේප කරන කෙනෙකුට සාමයෙන් යුක්ත මිනිසුන් එකිනෙකා පිළිගත්ත නූතන ලෞකික ජීවිතයක් ලෝකයක් ප්‍රාර්ථනා කරන කෙනෙකුට සමහර ගීත ඇත්තටම රසවිඳින්න ඇත්තටම අවංකව තමන්ගේ හදවතට ලං කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. ඉතින් අන්න ඒ පසුබිමේ තමයි මේ පොසොන් පොහෝ දිනේ මේක පටිගත කරන්නේ. පොසොන් පොහෝ දිනේ ඇවිදිනකොට ඇහුණ ගීත දෙකක්, එක ගීතයක් වැඩිපුර ඇහෙන ලැබෙන්නේ, එකක් තමයි දම්පියාව කියන ගීතේ වැඩිපුර ඒකත් සාපේක්ෂව අඩුයි ඇහෙන ලැබෙනවා. නමුත් ඊටත් වඩා ලංකාවේ බිහි වෙච්ච නූතන ඉතිහාසයේ හොඳම බෞද්ධ ගීය කියලා හිතුන එකක් තමයි මේ නිදුකානනේ කියන ගීය. මේක කුමාරදාස සපුතන් ත්‍රී ලියපු, රෝහණ වීරසිංහ ගායනය කරන, සුනිල් එදිරිසිංහ රෝහණ වීරසිංහ සංගීතවත් කරපු, සුනිල් එදිරිසිංහ ගායනය කරන ගීතයක්. ඉතින් මේ ගීතයේ තියෙන හැඟීම මේක ආරම්භ වෙන්නෙම වයලීන නාදයකින්, වයලීනේ තත් පිරිමැදීමෙන් ආරම්භ වෙලා ඊට පස්සේ බටනලාවේ ගිහිල්ලා නැවත සිතාරයට මම හිතන්නේ එනවා. ඊට පස්සේ නැවතත් වයලින් මේක ආරම්භක සංගීත ස්වරූප ඊටත් කලින්ම නිදුකානනේ කියන ආරාධනය ආයාචනය සුනිල් එදිරිසිංහගේ බර කටහඬෙන් ඇහෙනවා. සුනිල් එදිරිසිංහගේ කටහඬ ගැන මෙතන විචාරයන් දෙන්න අවශ්‍ය නැහැනේ. සහ නිදුකානනේ කියන වචනය තුළම තියෙන ඉඟිගිරෙන සංකේතය නිදුකානනේ, දුක නිවීම සහ ඒක ආයාචනයක් විදිහට ඒ ආරාධනය ඒක මේ ගීතයේ තියන්නේ එක වටේට එන එහාට ඒක සම්පූර්ණ වෙනවා. මම කිව්ව ඒ වයලීනය සහ බටනලාව සහ ඒ කියන්නේ මුලින්ම වයලීන නාදය ගිහිල්ලා ඊට පස්සේ බටනලා නාදයකින් බටනලාවට පුළුවන් අපේ හිත යම් විදිහක චලනයක් කරන්න, නැලවීමක් කරන්න, යම්කිසි සෙලවීමක් කරන්න. වයලීනයට පුළුවන් මේක තාලයට අදින්න. එතකොට සිතාරයට තියෙන ඊට වඩා එහා ගිය මේ අපි මේ ගායනයට සූදානම් වෙද්දී වෙන අපිව නැවත ගේන්න තැනකට. ඉතින් මේක ආරම්භ වෙන්නෙම බුදු නෙත කුලිනින් යොමු කරලා වඩින්න කියන ආරාධනය, නිදුකානනේ එහෙම නැත්නම් ඊළඟ මූලික වශයෙන් ඊළඟ බුදුන්ට කරන ආරාධනයක්. මොකද තවදුරටත් ඒ හිස්තැන තියෙන නිසා. ඇයි මොකක්ද හිස්තැන? ඇයි බුදුන් පැමිණෙන්න අවශ්‍ය වෙන්නේ? මොකද බෞද්ධ දර්ශනේ තියෙනවා තවමත් පණපිටින් බෞද්ධයන් කියලා පිරිසක් ඉන්නවා. ඉතින් බුදුන්ගේ කාර්යභාරය මේ දේශනා ටික කරලා මේක උගන්වලා, ඒ කියන්නේ බෞද්ධ විශ්වාසය අනුව බුදුන් කරන්නේ මේ ලෝකෙට පහළ වෙලා ඒ බුදුන් ඉන්නේ නැහැ. කල්ප ගානක් හරි සියවස් ගානක් හරි ජීවත් වෙන්නේ නැහැ. දශක ගානක් දශක කිහිපයක් විතරක් ජීවත් වෙන සාමාන්‍ය මිනිසෙක් බුදුන් කියන්නේ. එතකොට අපි වගේම මිනිස්සු බොහොමයක් අතර නිවන විමුක්තිය සොයා යන තවත් කෙනෙක්. ඉතින් තමන්ගේ නිවන සාක්ෂාත් කරපු අවබෝධයක් ලැබපු එක අනිත් අයට කියා දෙන්න උත්සාහ කරපු කෙනෙක් බෞද්ධ දර්ශනයන් බුදුන් කියන්නේ. ඉතින් ඊළඟ බුදුන් එන එක අප විශ්වාස කරන්නේ. එතකොට තවත් එවැනිම චාරිකාවක් කියන කෙනෙක් ඒ දර්ශනය නැති යුගයක කාලයක ලෝකයක නැවත බිහි වෙනවා කියන අදහස තමයි එකන මේ විද්‍යාත්මක කාරණා පැත්තකට දැම්මොත් කතාන්දරවල සහ අපේ විශ්වාසයන් තුළ තියෙන. ඉතින් බුදුන් තමන්ගේ ධර්මයේ දේශනා කළාට පස්සේ ඒ ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව, නිවන් දැකීමේ හැකියාව, රහත් වීමේ හැකියාව සියල්ල තියෙනවා මේ ඒ දර්ශනය හරියට
ක්‍රියාත්ම කරන කෙනෙක්ට. හැබැයි ප්‍රශ්නය ඒක නැති පසුබිමක, එක ඇත්තර මේක කියන්නේ දර්ශනය තිබුණට විශ්වාසය නෑ. මිනිසු තවදුරටත් මේ ගීතය ඊළඟ කොටස තමයි මේ ප්‍රබලම කොටස, මේ මේ ගීතය අවශ්‍ය, මේ ගීතය මෙතරම් ප්‍රබල වෙන කොටස ඊළඟට ඉන්නේ. ඒ කියන්නේ සිතෙන් සිතක රඳනා කෝපගිනි, එකිනෙකාට කෝප කිරීම, උණුන්ව දවාලන අයුරු දකින්නට, මුවින් මුවක ගලනා නාගවිස, උණුන් නසාලන අසිරි බලන්නට. මෙතන තියෙන මුවින් මුවක ගලනා නාගවිස කියන්නේ අද බෞද්ධ හිමිවරුන් පවා, ඒ කියන්නේ බුදුන්ට ඇයි අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ, බුදුන්ගේ කාර්යභාරය කළ යුතු බෞද්ධ හිමිවරුන් තමයි නාග විෂ වගේ අදහස් අද ප්‍රකාශ කරන්නේ. අරයව හිර කරන්න, අරයට දඬුවම් කරන්න, අරයට වෛර කරන්න, මෙන්න මෙහෙම දේවල් වෙනවා, ගහමරා ගන්න, අනෙක් ජාතියට මෙහෙම කරන්න, මෙහෙම ජාති අහවල් ජාතියේ බේරෙන්න, මේ එකතු වෙන්න, අහවල් අයට හානි කරන්න, නීති අතට ගන්න කියලා කියන එන නාග විෂ පිට වෙනවා. හිමිවරුන්ගේ විතර නෙමෙයි වෙනත් අයගෙනුත් නාග විෂ වැනි විෂති වචන පිට වෙනවා. මේ වචන වලින් පස්සේ මිනිසුන් එකිනෙකාව නසාලනවා. එකිනෙකා කෙරෙහි වෛරය තමයි, කියන්නේ අනිකා විශ්වාස කිරීම, අනිකා කෙරෙහි මෛත්‍රී පැතිරවීම, ඉවසන්න පුරුදු කිරීම, මේ කිසිවක් නැති කාලයක ඉතින් බුදුන්ටම නිදුකානන්ටම නැවත මේ දුක්, මේ සියලු කෝපය, වෛරය, නාග විෂ, ගහමරාගෙන සියල්ල නැවත දුක ලෙස බෞද්ධ දැක්ම අපි කියන්නේ දුක, මේ සියල්ල දුකෙහි කොටස් මේ. එතකොට මෙන්න මේ දුක නිවන්නට, නිදුකානන්ට, නිවාලන ඒ බුදුන්ට නැවත බෞද්ධ ඒ බුදුන්ගේ ඒ නිත්‍යමල එන්න කියන ඉල්ලීම තියෙනවා. ඊළඟට තියෙන්නේ නිතින් නිතක ගැටෙන රාගසිත ලෙවන් නිතින් පිසදා හරින්නට, බියෙන් සැකෙන් නැගෙන තාපගිනි දයාදියෙන් සනසා නිවන්නට. ගැන මේක රාගය කියලා කියන්නේ එකිනෙකාට මේ ආදරය කරන බෞද්ධ දර්ශනය අපි හිතන්නේ නැහැ. මේ මිනිස්සු එකිනෙකාට ආදරය කිරීම, රාගී ලෙස එකිනෙකා අතර සම්බන්ධතා පැවැත්වීම, මේ වගේ දේවල්ට විරුද්ධ ධර්මයක් නෙමෙයි බෞද්ධ ධර්මයේ. ලෞකික ජීවිතයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මේ රාගසිත කියලා කියන්නේ, රාගය කියන එක අපි කියනවා ඊට එහාගේ අර්ථයකින් ගත්තොත් එහෙම, මිනිසුන් එකිනෙකාට ඇත්තටම අපි සමාජ මාධ්‍යවලට ගියොත් එහෙම, කාන්තාවන්ට කෙතරම් වෛරයක් තියෙනවද, කාන්තාවක් ගැන වෛරයක් ඇති වෙච්ච ගමන් ඉතාම විහිසුණු ලිංගික හිංසනයක් ඒ වචනවල තියෙනවා. එතකොට එකිනෙකාව, ඒ කියන්නේ විශේෂයෙන්ම මිනිස්සු මේ රාගය කියන එක මුල් කරගත්ත පරිණත ජීවිතයක් අද නැහැ. ඉතින් මේ සියල්ල ගැන අපට තියෙන පෞද්ගලික විශ්වාසයන් සමග මේ ගීතයට, මේ ඉල්ලීමට, මේ බුදුන්ට අවසානයේ මේක ඉවර කරන්නේ, මේක එන්න මේ කාලය, මේක දේශය, මේක දීපය, ඉතින් වඩින්නකින් ඉල්ලීම, ඒ නිදුකානන්ට ඉල්ලනවා. මේ ගීතයේ අනිත් දෙක තමයි මේකේ නිදුකාන, මේක බුදු කියන වචනේ තියෙන එක තැනක විතරයි, බුදු නැත යොමු කරලා එන්න කියලා කියන ඉල්ලීම විතරයි. ඒ අර අනිත් හැම තැනකම තියෙන නිදුකානන් කියන වචනේ. ඉතින් සමහර විට බුදුන්ටම බිහි වෙන්න මේ කාලයේ බැරි වුණත් අලුතරමේ කවුරු හරි, මොකද අපි කියනවා අහවල් හිමි, මේ ඉතාම හොඳ හිමි නමක්, මෙහෙම ඉතාම මේ සමාජය වෙනස් කරන්න තරම් ශක්තියක් තියෙන, ඒ දැක්ම තියෙන හිමි නමක් කියලා අපි හාමුදුරුවරුන්ව පෙන්නනවා අතදික් කළා. මෙන්න මේ හාමුදුරුවෝ නැත්නම් අහවල් හාමුදුරු හිටියා නම්, නැත්නම් අහවල් විදියේ හාමුදුරුවෝ කෙනෙක් නායකයෙක් හිටියා නම්, නැත්නම් වෙනත් නායකයෙක් හිටියා නම්, ඉතින් අපි ඒ නායකත්වයේ ඉල්ලනවා. ඒක බුදුන්ම නොවෙන්නත් පුළුවන්, යම් කිසි මේ සමාජය වෙනස් කරන්න පුළුවන් ඒ ශක්තිය. ඒක බෞද්ධෙක් නොවන කෙනෙක්ට උනත් මේක අහන්න පුළුවන්. මොකද මේක තුල කතා කරන්නේ බුදුන් වහන්සේගේ පැමිණීම ගැන. උනත් අපි හැමෝම බුදුන්, බෞද්ධ බුදුන් නොවුනත් යම් කිසි විදිහකට මේක වෙනස් කරන්න අවශ්‍ය නායකත්වයේ ඒ ගැලුම්කාර භූමිකාව ඉටු කරන කෙනෙක් කවුරු හරි කෙනෙක්, අන්නේ ඒ හිස්තැන, ඒක අවශ්‍යතාව අපි හැමෝටම දැනෙනවා. මොකද මේ සමාජයේ මේක ඉවර වෙලා තියෙන, මේ සිස්ටම් එකට විනාශ වෙලා තියෙන. ඉතින් අන්න ඒ වේදනාව තුළ හැබැයි ඒකට උත්තරේ විදිහට තවත් වෛරය, තවත් කෝපය, තවත් ගැටුම්, තවත් ගිනි තැබීම් වෙනුවට ඒකට උත්තරේ විදිහට මේ ශාන්තිය, නිවුණු විමුක්ති මාවතක් ගැන යෝජනා කරන කාගේ හරි ඒකේ පැමිණීම, බිහිවීම කියන අපේක්ෂාව තමයි නිදුකානනේ කියන ගීතය තුළ තියෙන්නේ. ඉතින් මේක සම්පූර්ණ වෙන්නේ අපි කලින් කිව්වා වගේ රෝහණ වීරසිංහ මේ සංගීතය සහ සුනිල් ඉදිරිසිංහගේ ඒ කටහඬින් කෙරෙන ඒ ගායනය මොහු වූ පසු. ඉතින් අපි හිතන්නේ ඇත්තරම නැවත නැවතත් නැවත නැවතත් අපි අහන ගීයක් මේක. ඉතින් ඔබට යෝජනා කරන ටිකක් මේ හිස්තැනත් එක්ක,
මේ සමාජයෙන් හිස්තැනට ඒ අවශ්‍යතාවත් එක්ක නිකමට මේ ගීතය නැවත අහල බලන්ඩ. ඇත්තරම අපට නිදුකාණන්ගේ පැමිණීම බිහිවීම ඒ පහලවීම අප ඇත්තටම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන. මොකද මේ ලෝකය වෛරයෙන් කෝපයෙන් නාගවිසෙන් මුවෙන් මුවට යන මේ සියල්ලෙන් ඉතාම නරක තැනක් බවට පත් වෙලා තියෙනවා.